අයිබෝන් නවසලන්තයට එරෙහිව එකට එක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව ඇතුළු දෙස් විදෙස් කුඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් CSN ප්‍රධාන කුඩා පුවත් සමගින් මම හසිතක ලක්ක දෙයලගේ අදත් සුපුරුදු පරිදි ප්‍රථම අවධානය සරස්තල වෙත. මැකලම්ට එකට එක කළ ඩින්ෂාන් දකුණු අප්‍රිකාවට සැනසීම දුන් බටහිර ඉන්දීය කොදෙව්වන් පලිගැනීම් නැහැ බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කමිටු සභාපති කියයි නවසීලන්තයේ සමග පැවති දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ජය හිමි කර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා ආරම්භක ප්‍රතිකරු තිලකරත්න දිල්ෂාන් පිත්තෙන් දස්කම් දැක්වීම හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට හැකියාව ලැබුණා ඒ පිළිබඳව තොරතුරු ස්ටෝරි ඔෆ් ද ඩේ තුලින් ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින තරගයේ කාසිය වාසය දිනා පළමුව පන්දුවට බහර දීමට නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් තීරණය කළා. ඒ අනුව ඉනි මරඹුවේ මැකලම් සමගින් මාර්ටින් ගප්ටෙල්. මුල් ලකුණු පුරව ලකුණු 35ක් වෙද්දී ලකුණු 10ක් ලබා සිටි ගප්ටෙල් දැවි ගියා. එතැන් සිට එක්කන්තයක අනසක පතුරුවමින් නායක බ්‍රෙන්ඩන් මැකලම් අනුකම්පා විරහිත ප්‍රහාරයක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එල්ල කළා. දෙවන කඩුල්ල ලෙස ලෙතම් දැවේ ගියේ ලකුණු 5ක් ලබා සිටියේදී. මැකලම් පන්දු 88කදී 6 පහර 4ක්ද සමගින් 105 වන එක්දින ශතකය රැස් කළා. ඔහු දවා ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ අවස්ථා කිහිපයක්ද ගිලිහියාම විශේෂත්වයක්. කෙසේ වෙතත් බ්‍රෙන්ඩන් මැකලම්ම තෙවන කඩුල්ල ලෙස දවා ගැනීමට ජීවන් මෙන්ඩි සමත් වුණා. ඒවන් විට ඔහු පන්දු 99කට මුහුණ දී 4 පහර 12ක් සහ 6 පහර 5ක් සමගින් ලකුණු 117ක් රැස් කර තිබුණා. ද්වාදී දෙවියාමකට අහසු වූ විටෝරි දෙවියද්දී මුල් ලකුණු පුරව දැක්ුණේ ලකුණු 171ක් ලෙසයි. අනතුරුව තවත් ද්වාදී දෙවියම් 3කට නවසීලන්ත පෙතිකරුවන් ගොදුරු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මේ අනුව මුල් ලකුණු පුරව ලකුණු 207ක් වෙද්දී නවසීලන්තයේ කල්ලු 8ක් දැවේ ගොස් තිබුණා. නමුත් පසු පෙළපතිකරුවන් වේගවත් ප්‍රතිහරමක නිර්ත වීම හේතුවෙන් නවසීලන්තයට නියමිත පන්දු අර 50 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 248ක් රැස් කර ගැනීමට හැකි වුණා. පන්දු යවීමේදී සජිත් ප්‍රසන්නනායක සහ රංගන හේරත් කඩුලු දෙක බැගින් දවා ගත්තා. මේ අනුව ලකුණු 249ක ජයග්‍රහණ ඉලක්කයක් හඹා යාම සඳහා ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ තිලකරත්න දිල්ෂාන් සමගින් දිමුත් කරුණාරත්න. ඔවුන් දෙදෙනාක්ම පළමු කඩුල්ලට ලකුණු 64ක සම්බන්ධතාවයක් ගොනු නැගුවා. දිමුත් දැවේගේ ලකුණු 21ක් ලබා සිටියේදී. අනතුරුව පිටියට පිවිසි කුමාර් සංගක්කාරද දිල්ෂාන් සමගින් එක්ව ඉනිමෝසවා තැබුවා. සංගක්කාර දැවේගේ 1-4 පහරක් සහ 6 පහර 3ක්ද සමගින් ලකුණු 38ක් රැස් කරගෙන සිටියේදී. මහේල ජයවර්ධන ඉනිමට තවත් ලකුණු 27ක් එක් කළා. හුදකලාව එක්කන්තයක රැඳී සිටි දිල්ෂාන් 119 වන එක්දින ශතකය රැස් කළේ 4 පහර 14කින් පිටිය වර්ණවත් කරමින්. ජයග්‍රහණයට ලකුණු 12ක් පිටුපසින් සිටියේදී තිලකරත්න දිල්ෂාන් දැවේගියේ ඔහුගේ නමෙන් ලකුණු පූර්වට ලකුණු 116ක් රැස් කරමිනුයි. අනතුරුව නායක මැතිව්ස් ජයග්‍රහී කඩීම කරා කණ්ඩායම රැගෙන ගියා. මැතිව්ස් ලකුණු 39යි. මේ අනුව පන්දු අර 47යි පන්දු 4ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 252ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව දෙවන තරගයේ ජය හිමි කරගත්තා. කඩුලු 6කින් ලද මෙම ජයග්‍රහණය නියම වූ තිලකරත්න දිල්ෂාන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා. දෙරට අතර තෙවන එක්දින තරගය ලබනදා 7වනදා පැවැත්වීමට නියමිතයි. බංගලාදේශයට එරෙහිව තරඟවා දින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 අවසන් එක්දින සංචිතය නම් කර තිබෙනවා. එහි නායකත්වයේ හිමිවෙත්තේ චරිත් අසලංකටයි. බංගලාදේශ වයස අවුරුදු 19 ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින තරඟ පහකින් උත් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඊට ක්‍රිඩකීන් 15 දිනක ඇතුළත්. මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිඩකීන් 31 දිනකුගෙන් යොත් මූලික සංචිතයක් නම් කර ඉන් මෙම අවසන් සංචිතය නම් කිරීමට පියවරගෙන තිබෙනවා. මූලික සංචිතයට ඇතුළත් සිටි උතුරු පළාත් ක්‍රිකට් දෙදෙනාටම අවසන් සංචිතයේ ස්ථානයක් හිමි නොවීමද විශේෂත්වයක්. ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වයේ චරිත් හසලංකට හිමිව තිබෙනවා.
කවින් බණ්ඩාර, නුෂාන් වීරසිංහ, අවිෂ්ක ප්‍රනාන්දු, ෂාන් ආරච්චිගේ, විෂාද් රන්දික, චාමික කරුණරත්න, වනිදු හසරංග, දමිත් සිල්වා, දොමිදු තිලකරත්න, අසිත ප්‍රනාන්දු, නිෂාන් පේරිස්, ලහිරු කුමාර, ශම්මු අශාන් සහ ලසිත් ලක්ෂාන් සෙසු ක්‍රීඩකයන් වනවා. දෙරට අතර පළමු එක් දින තරඟයේ ලබන 18 වෙනිදා කෝල්ස් ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතයි. පස්වන සහ අවසන් එක් දින තරඟයේ කොළඹ SSC ක්‍රීඩාපිටියේදී පැවැත්වෙන්නේ ලබන 25 වෙනිදායි. මෙම තරඟාවලිය එළඹෙන වයස අවුරුදු 19න් පහළ එක් දින ක්‍රිකට් ලෝක උසලණේ සඳහා පෙරහුරු තරඟාවලියක් ලෙසයි පැවැත්වෙන්නේ. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව පළමු ජය ලබා ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව තොරතුරු මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති අවසන් පන්දු අර 20-20 තරගයේ ජය හිමි කර ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. පළමු තරඟ දෙකම ජයගත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම තරඟාවලිය 2-1 ලෙස තරඟාවලි ජය තමන් සතු කරගත්තා. ඩර්බන්ෙහිදී ආරම්භ වූ තරගයේ කාසිය වාසය හිමි වූ කොදෙව් කණ්ඩායමේ ආරාධනෙන් දකුණු අප්‍රිකාව පළමුව ලකුණු රැස් කිරීම ආරම්භ කළා. දකුණු අප්‍රිකා ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් මොනේ වෑන් වෙන් සහ රේසා හෙන්රික් පළමු කඩිරට ලකුණු 112ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් වුණා. රේසා හෙන්රික්ස් දෙවිගේ ලකුණු 42ක් ලබා සිටියදී අනෙක් අන්තයේ ක්‍රීඩා කළ මොනේ වෑන් වේග හුදකලා ඉනිමක නිරතුයේ කොදෙව් පන්දු යවන්නන් ප්‍රබල ප්‍රහාරයකට ලක් කරමින් පන්දු 35ක් තුළ සිය අර්ධශතකයේ වාර්තා කළ ඔහු 20-20 ඉනිමක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙම තරගයේදී රැස් කරන්නට සමත් වුණා. වේගවත් 4.9ක් සහ දැවැන්ත 6.5ක් සමග සිය මංගල 20-20 ශතකයේ වාර්තා කිරීමට මොනේ වැය කළේ පන්දු 67ක් පමණයි. පන්දු අර 20 අවසානයේ දකුණු අප්‍රිකානු ඉනිම නිමා වන විට ඔහු නොදැවී ලකුණු 114ක් ලබා සිටියා. ඒ වන විට සමස්ත ලකුණු පූර්ව දැක්වුනේ කඩුලු 3කට ලකුණු 195ක් ලෙසයි. ලකුණු 196 ඉලක්කයක් හිමි වූ කොදෙව් ඉනිමේ ආරම්භක පිතිකරු ඩ්වෙන් ස්මිත්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 5ක් පමණයි. මුල්පෙල පිතිකරුවන් කිහිප දෙනෙකුම අඩු ලකුණු ප්‍රමාණයකට දෙවියදී ලෙන්ඩල් සිමන්ස් හුදකලා සටනක නිරතවරු දකින්නට ලැබුණා. එහෙත් අර්ධශතකයට 1 ලකුණක් පසුපසින් සිටියේදී ඔහුගේ ඉනිම නිමා කිරීමට ඩේවිඩ් වීසේ සමත් වුණා. කිසිදු සාර්ථක කඩුලු අතර සම්බන්ධතාවයක් දකින්න නොලැබුණු කොදෙව් ඉනිමේ කඩුලු එකින් එක ඩැහැ ගැනීමට ඩේවිඩ් වීසේ සමත් වුණා. තවමත් එක් දින වරම් හෝ ලබා නොමැති ඔහුගේ පන්දුවේ මහමුවේ කොදෙව් පිතිකරුවන් 5 දෙනෙකුටම සිය ඉනිම නිමා කිරීමට සිදු වුණා. තරඟයේ 17 පන්දුවාරයේ තුල බිඳහෙළු කඩුලු 2ක්ද ඊට ඇතුළත්. කොදෙව් පිතිකරුවන් 7 දෙනෙකුම ලකුණු 10 සීමාව පසු කිරීමට පෙරදවි ගියා. මේ අනුව කොදෙව් ඉනිම නිමා වූයේ ජයග්‍රහණයට ලකුණු 69ක් පිටුපසින් සිටියදී. ඒ අනුව ලකුණු 69කින් තරගයේ ජය හිමි කරගත් දකුණු අප්‍රිකාව තරගාවලියේ පළමු සහ එකම ජයද හිමි කරගත්තා. සුපිරි පිතිකරණයක නිරත වූ මොනේ වෑන් වෙන තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තා. තරඟාවලියේ වීරයා සම්මානය හිමි වූයේ කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් හටයි. ලෝක කුසලාන තරඟාවලිය සඳහා නම් කළ බටහිර ඉන්දිය කොදෙව් සංචිතයෙන් ඩේවින් බ්‍රාවෝ සහ කිරන් පොලඩ් ඉවත් කිරීම පළිගැනීමක් නොවන බව ක්ලයිව් ලොයිඩ් පවසනවා. මේ වන විට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට නවක මුහුණු අත්‍යවශ්‍ය වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් සංචිතයෙන්ද ඩේවින් බ්‍රාවෝ සහ කිරන් පොලඩ් ඉවත් කර තිබෙනවා. එමෙන්ම එලිපින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන බටහිර ඉන්දිය කොදෙව් සංචිතයෙන්ද ඔවුන් දෙදෙනාට ස්ථානයක් හිමිව නොතිබීම විශේෂත්වයක්. මෙලෙස නම් කළ බටහිර ඉන්දිය කොදෙව් සංචිතය තේරීම් කමිටු සභාපති ක්ලයිව් ලොයිඩ් සහ එහි සමාජිකයන් තිදෙනෙකු එක්ව දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ගත් තීරණයක් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් නිමා වූ ඉන්දිය තරග සංචාරය අතරමැද නවතා දමා පැමිණීම හේතුවෙන් ඔවුන් දෙදෙනාව මෙලෙස සංචිතයෙන් ඉවත් කිරීමට හේතු නොවූ බවයි බටහිර ඉන්දිය කොදෙව් තේරීම් කමිටු සභාපති ක්ලයිව් ලොයිඩ් ප්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම වසර 8ක කාලයක සිට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ශ්‍රේණිගත කිරීමවල පහළ ස්ථානයක රැඳී සිටීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ නවක දක්ෂ ක්‍රීඩකින් කණ්ඩායමට ඇතුළත් නොවීම බවයි ක්ලයිව් ලොයිඩ් වැඩිදුරටත් පවසා ඇත්තේ.
මෙහෙතුවින් නවක මුහුණු කිහිපයක් කොදෙව් සංචිතයට ඇතුළත් කිරීමේ අරමුණෙන් බ්‍රාවෝ සහ කිරන් පොලාඩ් සංචිතයෙන් ඉවත් කළ බවද ලොයිඩ් පවසා තිබෙනවා. කෙසේ වෙතත් බ්‍රාවෝගෙන් හිස්වන අඩුව පිරවීම සඳහා නායක ජේසන් හෝල්ඩර් කටයුතු කරන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ඩේවියන් බ්‍රාවෝ සහ කිරන් පොලාඩ් සදාකාලිකව කොදෙව් සංචිතයෙන් ඉවත් නොකළ බවත් ඔවුන්ට නැවතත් කොදෙව් සංචිතයට ඇතුළත් වීමට අවස්ථාව ඇති බවත් ක්ලයිම් ලොයිඩ් වැඩිදුරටත් පවසනවා. ආසියානු කුසලාන පාපන්දු තරඟාවලියේ බී කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම් බවට පත්වීමට චීනය සමත් වී සිටිනවා. තරඟාවලියේ දෙවන ජයග්‍රහණය ඔවුන් හිමි කරගත්තේ උස්බකිස්තානය පරාජයට පත් කරමින්. ඕස්ට්‍රේලියාව විදි පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලියේ යටතේ මෙම තරඟය පැවැත්වුණේ බ්‍රිස්බේන් ක්‍රීඩාංගණයේදී. තරඟය ආරම්භ වී මිනිත්තු 22කට පසු පළමු ගෝලය වාර්තා කළේ උස්බකිස්තානයේ ඔඩිල් අහමඩ් විසින්. පළමු අර්ධය තුළ කිසිදු ගෝලයක් වාර්තා කරන්නට චීනය සමත් වී නැහැ. එහෙත් තරඟයේ දෙවන අර්ධය තුළ යලි සිය සුපුරුදු තරඟ රටාවට අවතීර්ණ වූ චීනය වෙනුවෙන් වූෂි පළමු ගෝලය වාර්තා කළා. ඒ තරඟයේ 55 වන මිනිත්තුවේදී ඉන්සුල් වේලාවකට පසු චීන ක්‍රීඩක සුන් කෝ විසින් දෙවන ගෝලයේද සිය කණ්ඩායමට එක් කළා. ඒ අනුව ගෝල දෙකට එකක් ලෙස තරඟයේ ජය ලබාගත් චීනය තවදුරටත් අපරාජිතව බී කාණ්ඩයේ පෙරමුණ රැකගන්නට සමත් සිටිනවා. තරඟාවලියේ බී කාණ්ඩයේ තවත් තරඟයක් මෙල්බන් හිදී පැවැත්වුණා. එහිදි උතුරු කොරියාව තරඟ වැදුනේ සෞදි අරාබි කණ්ඩායම සමගයි. තරඟාවලියේ මෙතෙක් කිසිදු තරඟයක් ජයගෙන නොතිබූ උතුරු කොරියාව තවදුරටත් තරඟාවලියේ ඉදිරියට යන්නට නම් මෙම තරඟේ ජයගත යුතුම වුණා. ඒ අනුව ආරම්භ වූ තරඟේ 11 වන මිනිත්තුවේදීම ගෝලයක් වාර්තා කරන්නට උතුරු කොරියා ක්‍රීඩක රෙන් යොන් ගී සමත් වුණා. තරඟේ 37 වන මිනිත්තුවේදී සෞදි අරාබි ඉදිරිපෙළ ක්‍රීඩක නයිෆ් හසාසි වාර්තා කළ ගෝලයද සමග පළමු අර්ධයේ දෙපළම එක් ගෝලෙ බැගින් ලබා නිමා වුණා. තරඟයේ දෙවන අර්ධය තුළ ක්‍රියාත්මක වූ සෞදි ඉදිරිපෙළ ක්‍රීඩක අල් සහල් වී පිටපිට වාර්තා කළ ගෝල ද්විත්වයද සමග තරඟයේ වැඩි වාසි සෞදි අරාබියට හිමි වුණා. තරඟයේ 77 වන මිනිත්තුවේදී අල් අබීබ්ද ගෝලයක් වාර්තා කළේ තරඟාවලිය තුළ තරඟයකදී ගෝල 4ක් වාර්තා කළ සිව්වන කණ්ඩායම බවට සෞදි අරාබිය පත් කරමින්. ඒ අනුව ගෝල 4-1 ලෙස සෞදි අරාබිය තරඟයේ ජය ගනිද්දී උතුරු කොරියාවට තරඟාවලියෙන් ඉවත් වනට සිදුවනවා. අද තරඟාවලියේ සී කණ්ඩයේ තරඟ දෙකක් පැවැත්වීමට නියමිතයි. CSN ක්‍රීඩා පුවත් තුළින් යළිත් කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව තවත් දෙසිදෙස් ක්‍රීඩා පිටිය උණුසුම් තොරතුරු බලාපොරොත්තු වන්න. විරාමයෙන් අනතුරුව බැලිත CSN ප්‍රධාන ක්‍රීඩා පුවත් විකාශයත් සමගින්. ඇපිය අන්තර්ජාතික ටෙනිස් තරඟාවලියේ දෙවන වටයේදී අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට සුපිරි ටෙනිස් ක්‍රීඩක ෆැබියෝ ෆොග්නිනි හට සිදු වුණා. ඒ ආජන්ටිනාවේ ජුවන් මාටින් හමුවෙයි. පසුගිය සතියේ ආරම්භ වූ ඇපිය තරඟාවලියට එක්වන ක්‍රීඩකින් සංඛ්‍යාව 27ක්. සිඩ්නි ඔලිම්පික් ටෙනිස් ක්‍රීඩාංගණයේ පැවති මෙම දෙවන වටයේ තරඟයට එක් වූ ජුවන් මාටින් ශ්‍රේණිගත කිරීම අතර පසුවන්නේ 338 වන ස්ථානයේ. ශ්‍රේණිගත කිරීම වල 18 වන ස්ථානයේ පසුවන ෆැබියෝ ජුවන් සමග තරඟයකට එක්වූයේ පළමු වරටයි. එහි පළමු තරඟ වටය තුළ පෙරට ආ ෆැබියෝ ලකුණු 6-4ක් ලෙස එම වටේ පෙරමුණ ගත්තා. දෙවන තරඟ වටය තුළ ඔහුට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට ජුවන් මාටින් සමත් වුණා. ඒ අනුව ලකුණු 6-2ක් සහ 6-2ක් ලෙස ඊළඟ තරඟ වට දෙකම ජයගත්තේ ජුවන් විසින්. එහි පැයකුත් මිනිත්තු 48ක් තරඟය නිරත වීමෙන් තරඟාවලියේ දෙවන වටේ තවත් තරඟයකදී බ්‍රිතාන්‍ය ක්‍රීඩක බර්නාඩ් ටොමික් ජර්මනියේ පිල්ප් කොෂෙන්බර්ග් සමග තරඟ වැදුණා. තරඟාවලියේ ශ්‍රේණිගත ක්‍රීඩකින් අතර තෙවන ස්ථානයේ පසුවන පිලිපට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට එහිදී නවක ක්‍රීඩක බර්නාඩ් සමත් වුණා. ලකුණු 6-3ක් සහ 6-4ක් ලෙස ලබා ගනිමින් තරඟයේ ජය හිමි කරගන්නට ඔහු තරඟයේ නිරත වූයේ මිනිත්තු 59ක කාලයක් පමණයි. දිනේ පැවති කාන්තා අර්ධවසන් පූර්ව තරඟ අතරින් බොහෝ දිනාගේ අවධානය යොමු වූයේ පෙට්‍රා ක්වින්ටෝවා සහ ජාමිලා ගෂෝවා අතර තරඟයටයි. ඒ තරඟාවලියේ ශ්‍රේණිගත ක්‍රීඩිකාවන් අතර පෙට්‍රා දෙවන ස්ථානයේ පසුවීම හේතුවෙන්. එහෙත් තරඟයේ පළමු වටය තුළ ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කළ ජාමිලා ලකුණු 6-4ක් ලෙස ලබා ගනිමින් එම වටේ පෙරමුණ ලබා ගත්තා. දෙවන වටය තුළ යලි සිය සුපුරුදු තරඟ රටාවට එළමෙන්නට පෙට්‍රා සමත් වුණා. එම වටය තුළ ඇය ප්‍රතිවාදී ක්‍රීඩිකාවට ලබා දුන්නේ ලකුණු 3ක් පමණයි. තීරණාත්මක තෙවන තරඟ වටය තුළද ඇසිය ප්‍රතිවාදී ක්‍රීඩිකාව ලකුණු 4කට සීමා කරන්නට සමත් වුණා. ඒ අනුව පැය දෙකක කාලයක් පැවති තරඟයේ වට දෙකට එකක් ලෙස ජයගත් පෙට්‍රා ක්වින්ටෝවා තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. ලෝක මැරතන් ශූර බ්‍රිතාන්‍ය ක්‍රීඩිකා පෝලා රැඩ්ක්ලිෆ් සිය ක්‍රීඩා දිවියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. මේ වසරේ පැවැත්වෙන ලන්ඩන් මැරතන් තරඟාවලියෙන් අනතුරුව ඇය සමුගන්නා බවයි නිවේදනය කර ඇතේ.
හතලිස් එක්වන විය පසුවන පෝලා රඩික් ලයිෆ් 2005 වසරේ ලෝක්ෂෝරතා මැරතන් තරගාවලියේදී රන් පදක්කම දිනාගත් ක්‍රීඩිකාවයි. එමෙන්ම 2003 වසරේදී පැවති ලන්ඩන් මැරතන් තරගයේදී පැය දෙකයි විනාඩි 15යි තප්පර 25කින් තරගය නිම කරමින් ඇය නව ලෝක වාර්තාවක්ද පිහිටුවීමට සමත් වුණා. මීට පෙර ලන්ඩන් මැරතන් තරගාවලියේ රන් පදක්කම තෙවරක්ම ඇය විසින් දිනා ගැනීමට සමත් වීමද විශේෂත්වයක්. මෙලෙස අන්තර්ජාතික තරගාවලි රැසක රන් පදක්කම් දිනාගත් පෝලා ක්‍රීඩා දිවියින් සමග ගැනීමට තීරණය කර තිබෙනවා. මෙම වසරේ අප්‍රේල් මාසයේදී පැවතුන ලන්ඩන් මැරතන් තරගය පෝලා සහභාගී වන අවසන් අන්තර්ජාතික තරගය බවයි ඇය ප්‍රකාශ කර සිටින්නේ. ඒ අනුව 2015 අප්‍රේල් මාස 26 වනදා ආරම්භ වන ලන්ඩන් මැරතන් තරගාවලිය පෝලා රෙඩික් ලයිෆ්ගේ අවසන් අන්තර්ජාතික තරගය වනු ඇති. දැන් අවධානය කාලුගුණය වෙත. සමගෙන CSN ප්‍රධාන ක්‍රීඩා පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. මෙම ක්‍රීඩා ප්‍රවෘත්ති ඇතුළු දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නැවුම් තොරතුරු දැන ගැනීම සඳහා පිවිසෙන්න www.csn.lk අපගේ වෙබ් අඩවිය වෙත. සුබ රාත්‍රියක්.